සෝඩ් බ්‍රේක්කයක් ආපු ගමන් ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා අපිට නේද? මොනා තියෙන්නේ ඈ? හරියට කතා කරන්න මොනා තියෙන්නේ? අර පැය දෙකක් ඉඳලා 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 ටක් ගාලා අරිනවා නේද? නැගිට්ට ගමන් අර හිර වෙච්ච ටික දානවා. එහෙමද? හිර කරන් ඉන්නවා නේ. අර පැය දෙක හිර කරන් ඉඳලා ඉඳලා නැගිට්ට ගමන් නේද? හොඳයි එහෙනම්. සීලම දෙනාට තෙරුවන් සරණයි. හොඳයි සීලම දෙනා. දෙනෙත් අඩවන් කරගන්න. දෙනෙත් අඩවන් කරගෙන මෙසේ අදිෂ්ඨාන කරන්න. මගෙන් පිටවන සුලම් පොදකින්වත් කිරණයකින්වත් කිරණ මාත්‍රයකින්වත් බාහිර පරිසරයේ වෙසෙන සත්වෙකුට හෝ සත්ව කොට්ටාසයකටවත් හිරිහැරයක් කරදරයක් බාධකයක් සිදු නොවේවා. හිරිහැරයක් කරදරයක් බාධකයක් සිදු නොවේවා. හිරිහැරයක් කරදරයක් බාධකයක් මගින් සිදු නොවේවා. ඒ වගේම මට බාහිර පරිසරයෙන්ද මගේ නිවන් මගට බාධාවක් හිරිහැරයක් කරදරයක් සිදු නොවේවා. බාධකයක් හිරිහැරයක් කරදරයක් හිංගියක් හිංසාවක් සිදු නොවේවා. බාධකයක් හිරිහැරයක් කරදරයක් හිංගියක් හිංසාවක් බාහිර පරිසරයෙන්ද මටද සිදු නොවේවා. මෙහෙම අදිෂ්ඨාන කරමින් තම සිත ගත සැහැල්ලු භාවයටත් නිදහස් භාවයටත් පත් කරගන්න. ඉතාමත් ගැඹුරින් හුස්ම වාර 10ක් අරගන්න. එම හුස්ම මද වේලාවක් පෙනහළු තුල රඳවා ගන්න. නැවත සෙමින් සෙමින් පිට කරන්න. ඒ ආකාරයට වාර 10ක් හුස්ම ගන්න. පෙනහළු තුල රඳවා තබන්න. සෙමින් පිට කරමින් තම සිතත් තම ගතත් සැහැල්ලු භාවයටත් නිදහස් භාවයටත් පත් කරගන්න. ඔබගේ සිතත් සැහැල්ලුයි, ගතත් සැහැල්ලුයි, සිතත් සැහැල්ලුයි, ගතත් සැහැල්ලුයි, සිතත් ගතත් සැහැල්ලු භාවයටත් පත් වෙලයි දැන් තියෙන්නේ. සැහැල්ලු භාවයටත් නිදහස් භාවයටත් පත් කරගත් සිත හොඳින් හසුරුවන්න, හොඳින් මෙහෙවන්න ස්වයන් වහන්සේ විසින් ලබලා දෙන ඒ සියලු කර්මස්ථානයන් තුල ඇති ආදීනවය දකින්න.
එසේ ආදීනව දකිමින් මේ අස්සාද මුලාවේ ඇති ආදීනත්වය ලෝකයේ ධර්ම ස්වභාවයෙන් නම් වූ අනිච්ච දුක්ඛ අනාත්ත තුලින් දකිමින් රාග දේශ මොහයෙන් නිර්මාණය වන සීල අස්සාදයන්ගේ ආදීනවය දකලා උතුම් වූ නිවනම සාක්ෂාත් කරගන්න රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සිත නිදහස් කරගෙන සෝවන් සකදාගාමි අනාගාමි අරියත් ඵල පූර්ණ කරගන්නම උතුම් නිවනින් සැනසෙන්නම අදිටන් කරගන්න මේ සියලු කර්මස්ථානයන් හොඳින් විදර්ශනා කරන්න මනසිකාර කරන්න අනන්ත සංසාරයේ පැමිණි ගමනේ සිතකය වචන යන තිදරින් බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ටත් ආර්යයන් වහන්සේලාටත් බෝධිසත්වයන් වහන්සේලාටත් බුද්ධ ශාසනයන්ටත් සියලු ලෝක සියලු සත්‍යයන්ට දැන හෝ නොදැන යම් වරදක් ප්‍රමාද දෝෂයක් හිංගියක් හිංසාවක් අවැඩක් අසාධාරණයක් කරදරයක් බාධකයක් ආර්ය උපවාදයක් ආර්ය අපවාදයක් සිදුවී සිදු කර ඇතනම් ඒ සියලු වරද ප්‍රමාද දෝෂයන් කිරීම කරවීම කිරීමට අනුබල දීම කිරීම වර්ණනා කිරීම යටතේ සියලු දස කුසලයන් වරද වරදසේ දැන වරද වරදසේ දැක නැවතෙම වැරදි නොවන බවට අදිස්ථාන තබමින් වීර්ය වඩමින් ආයත සංවරේ පිහිටමින් කමා කරමි කමාව ලැබෙත්වා කමා කරමි කමාව ලැබෙත්වා කමා කරමි කමාව ලැබෙත්වා අනන්ත සංසාරේ පැමිණි ගමනේ සිතකය වචන යන තිදරින් බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ටත් ආර්යයන් වහන්සේලාටත් බෝධිසත්වයන් වහන්සේලාටත් බුද්ධ ශාසනයන්ටත් සියලු ලෝක සියලු සත්‍යයන්ට දැන හෝ නොදැන යම් වරදක් ප්‍රමාද දෝෂයක් හිංගයක් හිංසාවක් අවැඩක් අසාධාරණයක් කරදරයක් බාධකයක් ආර්ය උපවාදයක් දස කුසලය මූලික කරගෙන සිදුවී සිදු කර ඇතනම් ඒ සියලු වරද ප්‍රමාද දෝෂයන් කිරීම කරවීම කිරීමට අනුබල දීම කිරීම වර්ණනා කිරීම යටතේ සියලු දස අකුසලයන් වරද වරදසේ දැන වරද වරදසේ දැක නැවතෙම වැරදි නොවන බවට අදිස්ථාන තබමින් වීර්ය වඩමින් ආයත සංවරයේ පිහිටමින් කමා කරමි කමාව ලැබෙත්වා කමා කරමි කමාව ලැබෙත්වා
කමා කරමි, කමාව ලැබෙත්වා. අනන්ත සංසාරයේ පැමිණි ගමනේ සිතකය වචන යන තිදොරින් බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ටත් ආර්යයන් වහන්සේලාටත් බෝධිසත්වයන් වහන්සේලාටත් බුද්ධ ශාසනයන්ටත් සියලු ලෝක සියලු සත්වයන්ට දැන හෝ නොදැන යම් වරදක් ප්‍රමාද දෝෂයක් හිංගියක් හිංසාවක් අවැඩක් අසාධාරණයක් කරදරයක් බාධකයක් ආර්ය උපවාදයක් දස අකුසලය මූලික කරගෙන සිදුවී සිදුකර ඇත්නම් ඒ සියලු වරද ප්‍රමාද දෝෂයන් කිරීම කරවීම කිරීමට අනුබල දීම කිරීම වර්ණනා කිරීම යටතේ සියලු දස අකුසලයන් වරද වරද සේ දැන වරද වරද සේ දැක නැවතෙම වැරදි නොවන බවට අදිස්ථාන තබමින් වීරය වදමින් ආයත සංවරයේ පීඨමින් කමා කරමි, කමාව ලැබෙත්වා. කමා කරමි, කමාව ලැබෙත්වා. කමා කරමි, කමාව ලැබෙත්වා. කාමලෝකය, රූපලෝකය, අරූපලෝකය යන මේ තුන් ලෝක ධාතුවටම යම් සරණක් වෙතොත් ඒ ලෞතර බුදුපියාණන් වහන්සේගේ බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ සරණයි. අවිද්‍යා අන්ධකාරය දුරු කළ බුදුපියාණන් වහන්සේ සූර්ය දිව්‍ය රාජය හා සමානයි. එය ඔබ අප සැමටත් ශේම භූමියක්ම වේවා, ආරක්ෂක ස්ථානයක්ම වේවා. මට ඇතියේ උතුම් යම් සරණක් වේ නම් ඒ බුදුපියාණන් වහන්සේමයි, ඒ බුද්ධ රත්නේමයි, ඒ ධම්ම රත්නේමයි, ඒ සංඝ රත්නේමයි. මම මේ උතුම් වූ බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ සරණ යමි. ඒ තුලින් මට කිසි කලෙක කිසිත් අපල උපද්‍රවයක් නොවේවා. මා අදිස්ථාන කරන නිවන් මගට යම් බාධාවන් සිදුවී ඇත්නම් සිදුවෙනවා නම් ඒ වාසියල්ලම මා තුලින් ප්‍රහාණය වේවා. ඒ මහා බුද්ධ සත්‍යයේ, ධම්ම ශක්තියේ, සංඝ සත්‍යයේ මහානුභාව බලයෙන් සෝවන් සකදාගාමි අනාගාමි පූර්ණ කරගන්නම. රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් සිත නිදහස් කරගන්නම. ඒ උතුම් වූ සුද්ධ ශක්තිය මාට උපනිශ්‍රයක් වේවා, උපනිශ්‍රයක් වේවා, උපනිශ්‍රයක් වේවා. ඒ වගේම බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ සරණ මිසක් මට වෙන නම් පිළිසරණක් ඇත්තේම නැහැ. බුද්ධෝ තිලෝක සරණෝ, බුද්ධෝ සුරියෝ
තමෝනුදෝ ඒවන්තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නත්ති මයිහං බයං සදා ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං ධම්මෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං නත්ති මයිහං භයං සදා සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං සංඝං නත්ති මයිහං භයං සදා බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නත්ති මයිහං භයං සදා ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං ධම්මෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං නත්ති මයිහං භයං සදා සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං සංඝං නත්ති මයිහං භයං සදා බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං
නත්ති මයිහං බයං සදා දම්මෝති ලෝක සරණෝ දම්මෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං දම්මෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං නත්ති මයිහං බයං සදා සංඝෝති ලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං සංඝං නත්ති මයිහං බයං සදා දුගුණ දම්ගුණ සංගුණ කෙසේ නම් මාර්ථ දක්වන්නද කෙසේ නම් මම සීමා කරන්නද බුදුගුණ නමයකින්ද දම්ගුණ හයකින්ද සංගුණ නමයකින්ද යුත්ත වූ ඒ බෙහෙත් වට්ටෝරුව නිසි ලෙස පිළිපැදීමෙන් බව රෝගය නිට්ටාවටම සුව කරගත හැකි සංසාර දුක සංසාර රෝගය සංසාර බය සංසාර ගින්න සංසාර දාහය සංසාර ශෝකය සංසාර රාගය සංසාර බැම්ම සංසාර සයුර සංසාර කතර සංසාර අඳුර මේ ගිනි කොළයෙන් නිවා ගත හැකි ක්‍රමවේදය බුද්ධ ධම්ම සංඝයේ තුනුරුවන් පමණයි. බුදු ගුණයක් විස්තර කරන්න පුළුවන් තවත් බුදුවරයෙකුට පමණයි. එක ගුණයක් අරගෙන විස්තර කරන්න ගත්තත් ඒ බුදු ගුණය විස්තර කරන්න බෑ. බුදුවරයාගේ ආයු කාලය ඉවර වෙනවා මිසක් එයයි ධර්මතාවය. එහෙමනම් ඒ අප්‍රමාණ අනන්ත අප්‍රමාණ බුදු ගුණ හොඳින් සජ්ජාන කරන්න. අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්කිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකසාති ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකසාති ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ
පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අත්ථ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති නොමැති නිසරු මුලා වූ ගමනක යෙදෙමින් මේ සංසාර භවචක්‍රය නිරෝධ කරන මඟ නොදැන රෝන්ද ගසන ලෝක සත්‍යයා වෛරයෙන් බද්ධ වෛරයෙන් බැඳෙමින් පංචකාමී බැඳෙමින් අන්ධ වෙලා අස්සාද සොයමින් රාගදේශ මෝහ සිතුවිලි ක්‍රියාවදන් හේතුවෙන් නිගරු ලබමින් මේ සංසාර ගමන නිච්ච සුඛාත් සුබ ලෙස දකිමින් මේ සසර ගමනේ දෙනවා ලෝකේ යම්තා දුරට මිදී අරිය මගට පිවිසුණු සුතවත් ආර ශාවකයා වෛරයෙන් බද්ධ වෛරයෙන් මිදෙනවා කාමයන්ගෙන් මිදෙනවා බයෙන් මිදිලා අභය වෙනවා රාග දේශ මොහ ප්‍රහාණය කරලා සියලු නීගයන්ගෙන් මිදෙනවා මේ සුත්තවත් ආර ශාවකයා සුකිතු නිවන් සුව විඳින අරිහත් ඵල ලබන අත් බවක්ම අදිස්ථාන කරමින් දුටු නිවනේ ශාන්ත ප්‍රණීතයට සිත තබනවා මා මෙන්ම සියලු ලෝක සියලු සත්‍යයන්ට ඒ නිවන් සුවම සාක්ෂාත් කරගනිත්වා මේ පරම ලෝකෝත්තර අදිස්ථාන කරගනිමින් මෙම ආර්ය මෛත්‍රිය සියලු ලෝක සත්වෝ කෙරෙහි මෙත් සිතින් පතුරවන්න. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු ලෝක සියලු සත්වෝම ඒ නිබ්බාන පරම සුඛයටම පත් වේවා. අහං අවේරෝමි අභ්‍යාපජ්ජෝමි අනීගෝමි සුඛී අත්තානං පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි
අනීගෝහෝමි සුකී අත්තානං පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුකී තත්තා අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා
අසාර ලෝකය නිච්ච සුකාත්ත සුබ ලෙස දකිමින් මේ ලෝකෙන් මා මොනවා ලබන්නේද, මොනවා දිනන්නේද, මොනවා සොයන්නේද? රාගේ නැලෙමින්, ද්වේෂයෙන් ගැටෙමින්, මෝහෙන් මුලා වෙමින්, ඇලෙමින්, දැවෙමින්, තැවෙමින්, පෙලෙමින් මොනවා නම් සොයන්නේද, මොනවා නම් දිනන්නේද, මොනවා නම් ලබන්නේද? මා සංසාරේ කොච්චරනම් සංඝයා වහන්සේලා පුදන්නේ නැත්ද, වඳින්නේ නැද්ද? නමුත් මට සංඝ වෙන්න බැරි වුණේ ඇයි? කෙලෙස් බිඳහරින අර්ථයෙන් සංඝත්වය දැකලා ඒ කෙලෙස් බිඳහරින ක්‍රම වේද දකින්න ඇයි මා පමා වුණේ? ඇයි මට සංඝ වෙලා නිවෙන්න බැරි වුණේ? භවය උදුරා දැමු ඒ තුන්තරා බෝධියට ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට, ඒ භවය උද්දකල ක්‍රම වේදයට, ඒ අවබෝධතා ඥානයට, ඒ බුද්ධියට මම එකම සිතින් නමස්කාර කරමි. එසේ නමස්කාර කරන්නව මොහොතක් පාසාම මා තුල ජනිත වන්නා වූ, මා තුල හට ගන්නා වූ රාග ගිනි, දේශ ගිනි, මෝහ ගිනි මා තුලින් ප්‍රහාණය වේවා. මමද භවය උද්ද කරමින්, භවය උතුරා දමමින් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සිත නිදහස් කරගෙන උතුම් වූ සෝවන් සකදාගාමි අනාගාමි ඵලයේම අරියත් ඵලයේම පූර්ණ කරමි. මමමද නිවනම සාසත් කරමි. භවය උදුරා දෙමු තුන්තරා බෝධියට, වඳින්නෙමි එක සිතින් ඒ මහා ගුණ කන්දට. රාගයෙන් මත් වෙලා, ද්වේෂයෙන් ගැටි, මෝහයෙන් මුලා වී මොනවනම් ලබන්නේද, මොනවනම් දිනන්නේද, මොනවනම් සොයන්නේද? සංඝ යන උතුම් අය පුදන් නැති මා අනන්තව, ඇයිද මට මග හැරුණේ? සංඝ වී නිවෙන්නට, සංඝ යන උතුම් අය පුදන් නැති මානන්තව, ඇයිද මට මග හැරුණේ? සංඝ වී නිවෙන්නට, මෝහයෙන් මුලා වී ඝන අඳුරේ ගිලි තවත් ඇයි ඇලි සංසාරේ නතර වී, තවත් නැයි ගැටි
සංසාරේ නතර වී තවත් ඒ දෙවි දෙවි සංසාරේ නතර වී තවත් ඒ පිලි පිලි සංසාරේ නතර වී තවත් ඒ තෙවි තෙවි සංසාරේ නතර වී භවය උදුරා දෙමු තුන්තරා බෝධියට වඳින්නෙමි එක සිතින් ඒ මහා ගුණ කන්දට රාගයෙන් මත් වෙලා ද්වේෂයෙන් ගැටි ගැටි මෝහයෙන් මුලාවි මොනවනම් ලබන්නේද මොනවනම් දිනන්නේද මොනවනම් සොයන්නේද සංඝ යන උතුම් අය පුදන් නැති මානන්තව ඇයිද මට මග හැරුණේ සංඝ වී නිවෙන්නට ඇයිද මට මග හැරුණේ සංඝ වී නිවෙන්නට මෝහයෙන් මුලාවි ගන අඳුරේ ගිලි ගිලි තවත් නැයි ඇලි ඇලි සංසාරේ නතර වී තවත් නැයි ගැටි ගැටි සංසාරේ නතර වී තවත් නැයි දෙවි දෙවි සංසාරේ නතර වී තවත් නැයි පිලි පිලි සංසාරේ නතර වී තවත් ඇයි තෙවි තෙවි සංසාරේ නතර වී මෝහ ගිනි නිසාමයි රාග ගිනි ඇවිලෙන්නේ මෝහ ගිනි නිසාමයි ද්වේෂ ගිනි ඇවිලෙන්නේ මෝහ ගිනි නිසාමයි සියලු ගිනි ඇවිලෙන්නේ මෝහ ගිනි නිසාමයි සියලු ගිනි ඇති වෙන්නේ මෝහයෙන් මුලාවි ගන අඳුරේ ගිලි ගිලි
තවත් නැයි ඇලි ඇලි තවත් නැයි ගැටි ගැටි තවත් නැයි දෙවි දෙවි තවත් නැයි පිලි පිලි තවත් නැයි තෙවි තෙවි සංසාරේ නතර වී සංසාරේ නතර වී සංසාරේ නතර වී සංසාරේ නතර වී නිහඬ වූ නිසසල වූ බුදුහිමිගේ භූමිය නම් වූ සතර සතිපට්ඨානේ මනාව හැසිරෙමින් මනාව යෙදෙමින් සතර සතිපට්ඨානේ තුල සිට තබා ගනිමින් මා රණභාවයෙන් මිදෙමි. රණභාවයෙන් මිදුණ නම් ඒ අරණයි. ඒ අරණක් විලා මගේ සිත නිවා ගනිමි. ඒ නිවාගත් සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදුණු සිතයි.
රාගයෙන් දේශයෙන් මෝහයෙන් මිදුන සිත අරණක් වෙමි. රණභාවය රාග දේශ මෝහයයි. ඒ රණභාවයෙන් මිදුන තැන අරණක් වෙමි. ඒ අරණ වී විදිනිසුව මගේ හදට දැනෙනවා. මේ අසාර ලෝකයේ තුල කඩිමුඩිය දුවමින් රාගයෙන් හති වැටිලා ද්වේෂයෙන් ගිනි අරගෙන ලෝකය දිනන්නට කලබලෙන් දුවමින් හැකි වුණාද මට සංසාර පුරාවට මා කළේ ඔය ටිකම නෙමෙයිද? එකිනෙකා පරයමින් හැම තැනම දුවලා සෙව්වේ මොනාද? මාසාර වැඩපිළිවෙලක නෙමෙයිද යෙදුනේ? සංකල්පිතව මනෝමූලිකව ගොඩනගාගත් යස්සාද පසුපස හඹා ගියා නේද? හැබැයි ඇස රූප විඳෙත් නැහැ, කන ශබ්ද ඇහුනෙත් නැහැ, නාසය ගන්ධය විඳෙත් නැහැ, දිවට රස දැනුනෙත් නැහැ, කය ස්පර්ශ විඳෙත් නැහැ, මන ධම්ම ගත්තෙත් නැහැ. එයයි ධර්මතාවය බුදු පියාණන් වහන්සේගේ ඒ ධර්ම ස්වභාවය, ලෝකයේ ධර්ම ස්වභාවය එයයි. එහෙමනම් මේ ස්පර්ශ ආයතන හයම එක්කෙනෙක්වත් විඳිනේ කවුද විඳේ? ඒ විඳපු කෙනා තමාගේ සිතම නෙමේද? එහෙනම් තමාගේ සිතම මුලා කරගත්ත ගමනක් නෙමෙයිද මේ ලෝක සත්‍යය ගමන් කරේ? සතර අපායට වැළෙන වැඩපිළිවෙල හරියට මිරුගේ වතුර හොයන්න වගේ, ගඟට කපනිනි වගේ, ඉබ්බගෙන් පිහාටු ගන්න හදනවා වගේ, එහෙම නැත්නම් හුලං අල්ලන්න හදනවා වගේ අසාර වැඩපිළිවෙලක් නෙමෙයිද? ඒ අසාර වැඩපිළිවෙලේ ශුන්‍ය බව දකින සුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ උදේවි ඇරඹෙන නිරෝධයෙන් වයක වෙන විපරිණාමයේ වෙන හිත පමණි විඳින්නේ කියන වතහට වටහා ගන්නවා. එසේ වටහාගෙන රාගයෙන් දේශයෙන් මෝහයෙන් සිත නිදහස් කරගෙන උතුම් වූ නිවනේ ශාන්තියම ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඔබේ සිතත් රාගගින්නෙන් දේශගින්නෙන් මෝහගින්නෙන් නිදහස් කරගන්න, උතුම් වූ නිවනේ ශාන්තිය ප්‍රත්‍යක්ෂ කරගන්න. කදිමුදියේ දුවන අපි ලෝකයක් තනන හැටි, සංසාරේ දුව දුවා රාගයෙන් හති වැටි, ද්වේෂයෙන් ගිනි ගත්ත ලෝකයක් දිනන්නට කලබලෙන් දුව දුවා හැකිද මට සැනසෙන්න? මෝහයෙන් මුලාවි එකිනෙකා පරයමින් හැමතැනම දුව දුවා සැනසීම ලැබුණාද? නියඳ හොද කළාවේ බුදු හිමිගේ භූමියේ, අරණ වී විඳින සුව දැනේවා මගේ හදට, ඇස රූප නොවිඳිනා
කන සබ්ද නොවිඳිනා නාසයෙන් ගන්ධයද කිසිවිටෙක නොවිඳිනා දිවරසය නොවිඳිනා කය පහස නොවිඳිනා සංසාරෙ පුරාවට කවුද මේ විඳින්නා පසඳුරන් පිනවනා කම්සුවය විඳින්නා සංසාර සුව විඳින්න හිත පමණි විඳින්නා උදය වී ඇරඹෙනා නිරෝධෙන් වය වෙනා විපරිණාමය වෙනා හිත පමණි විඳින්නා හිතම හිත මුලා කළ හිතට පිළිසරණකිම සංසාරෙ පුරාවට සතිය පමණයි පිළිසරණ අරමුණින් අරමුණට කුමක් සතියට පිළිසරණ සසර සැරිසරණ තුරු විමුක්තිය පිළිසරණ සසර සැරිසරණ තුරු විමුක්තිය පිළිසරණ සසර සැරිසරණ තුරු විමුක්තිය පිළිසරණ මෙම කර්මස්ථානයේ මම නැවත සජ්ජායනා කරනවා. සියලුම දෙනා මානසිකාර කරන්න, විදර්ශනා කරන්න සජ්ජායනා නොකර කදිමුදියේ දුවන අපි ලෝකයක් තනන හැටි සංසාරෙ දුව දුවා රාගයෙන් හති වැටි ද්වේෂයෙන් ගිනිගත්ත ලෝකයක් දිනන්නට කලබලෙන් දුව දුවා හැකිද මට සැනසෙන්න මෝහයෙන් මුලාවී එකිනෙකා පරයමින් හැමතැනම දුව දුවා සැනසීම ලැබුණාද
නිහඳ හුදකලාවේ බුදු හිමිගේ භූමියේ අරණ වී විඳින සුව දැනේවා මගේ හදට නිහඳ හුදකලාවේ බුදු හිමිගේ භූමියේ අරණ වී විඳින සුව දැනේවා මගේ හදට ඇස රූප නොවිඳිනා කන ශබ්ද නොවිඳිනා නාසයෙන් ගන්ධයද කිසිවිටෙක නොවිඳිනා දිව රසය නොවිඳිනා කය පහස නොවිඳිනා සංසාරේ පුරාවට කවුද මේ විඳින්නා පසඳුරන් පිනවනා කම්සුවය විඳින්නා සංසාර සුව විඳින්න හිත පමණි විඳින්නා උදය වී ඇරඹෙනා නිරෝධෙන් වයවෙනා විපරිනාමය වෙනා හිත පමණි විඳින්නා හිතම හිත මුලා කළ හිතට පිළිසරණකිම සංසාරේ පුරාවට සතිය පමණයි පිළිසරණ අරමුණෙන් අරමුණට කුමක් සතියට පිළිසරණ සසර සැරිසරණ තුරු විමුක්තිය පිළිසරණ සසර සැරිසරණ තුරු විමුක්තිය පිළිසරණ සසර සැරිසරණ තුරු විමුක්තිය පිළිසරණ මේ කර්මස්ථානෙ මා කියවට පසු නැවත සජ්ජායනා කරන්න. රාග ගිනි නිවි නිවි ද්වේෂ ගිනි නිවි නිවි මෝහ ගිනි නිවි නිවි සියලු ගිනි නිවි නිවි
නිවන් සුව දැනෙනවා. රාග ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. ද්වේෂ ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. මෝහ ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. සියලු ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. රාග ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. ද්වේෂ ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. මෝහ ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. සියලු ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. රාග ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. ද්වේෂ ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. මෝහ ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. සියලු ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. රාග ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. ද්වේෂ ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. මෝහ ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. සියලු ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. සියලු ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. රාග ගිනි නිවෙනවා. ද්වේෂ ගිනි නිවෙනවා. මෝහ ගිනි නිවෙනවා. සියලු ගිනි නිවෙනවා. සියලු ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. සියලු ගිනි නිවෙනවා. නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනෙනවා.
කෙළවරයි. සියලු දුක් කෙළවරයි, රූපය නිරෝධයි. නිවනම ශාන්තයි, නිවනම ප්‍රණීතයි. නිවනම ප්‍රණීතයි, නිවනම ශාන්තයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි. වේදනා නිරෝධයි, සියලු දුක් කෙළවරයි. සියලු දුක් කෙළවරයි, වේදනා නිරෝධයි. නිවනම ශාන්තයි, නිවනම ප්‍රණීතයි. නිවනම ප්‍රණීතයි, නිවනම ශාන්තයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි. සඤ්ඤා නිරෝධයි, සියලු දුක් කෙළවරයි. සියලු දුක් කෙළවරයි, සඤ්ඤා නිරෝධයි. නිවනම ශාන්තයි, නිවනම ප්‍රණීතයි. නිවනම ප්‍රණීතයි, නිවනම ශාන්තයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි. සංඛාර නිරෝධයි, සියලු දුක් කෙළවරයි. සියලු දුක් කෙළවරයි, සංඛාර නිරෝධයි. නිවනම ශාන්තයි, නිවනම ප්‍රණීතයි. නිවනම ප්‍රණීතයි, නිවනම ශාන්තයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි.
නිබාන පරම සුඛයෙන් සුඛිත තරයි. නිබාන පරම සුඛයෙන් සුඛිත තරයි. විඥාන නිරෝධයි සියලු දුක් කෙලවරයි. සියලු දුක් කෙලවරයි විඥාන නිරෝධයි. නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි. නිවනම ප්‍රණීතයි නිවනම ශාන්තයි. නිබාන පරම සුඛයෙන් සුඛිත තරයි. 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 ලෝකය නිරෝධයි සියලු දුක් කෙලවරයි. සියලු දුක් කෙලවරයි ලෝකය නිරෝධයි. නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි. නිවනම ප්‍රණීතයි නිවනම ශාන්තයි. නිබාන පරම සුඛයෙන් සුඛිත තරයි. 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 ලෝකය නිරෝධයි සියලු දුක් කෙලවරයි. සියලු දුක් කෙලවරයි ලෝකය නිරෝධයි. නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි. නිවනම ප්‍රණීතයි නිවනම ශාන්තයි. නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි. නිවනම ප්‍රණීතයි නිවනම ශාන්තයි. නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි. නිවනම ප්‍රණීතයි නිවනම ශාන්තයි. නිබාන පරම සුඛයෙන් සුඛිත තරයි. නිබාන පරම සුඛයෙන් සුඛිත තරයි.
රාග නිවෙන විට, ද්වේෂය නිවෙන විට, මෝහය නිවෙන විට සිතගත දෙකම ආලෝකයි, ආලෝකයි, ආලෝකයි. මුනිදු පුදන විට, පවුන කරන විට සිතගත ආලෝකයි, ආලෝකයි, ආලෝකයි. මුනිදු පුදන විට සිත ආලෝකයි, මුනිදු පුදන විට ගත ආලෝකයි, පවුන කරන විට සිත ආලෝකයි, පවුන කරන විට ගත ආලෝකයි. රාග නිවෙන විට සිත ආලෝකයි, රාග නිවෙන විට ගත ආලෝකයි, ද්වේෂ නිවෙන විට සිත ආලෝකයි, ද්වේෂ නිවෙන විට ගත ආලෝකයි, මෝහ නිවෙන විට සිත ආලෝකයි, මෝහ නිවෙන විට ගත ආලෝකයි, නිවන දකින්න විට සිත ආලෝකයි, නිවන දකින්න විට ගත ආලෝකයි, මුනිදු පුදන විට සිත ආලෝකයි, මුනිදු පුදන විට ගත ආලෝකයි, පවුන කරන විට සිත ආලෝකයි, පවුන කරන විට ගත ආලෝකයි, රාග නිවෙන විට සිත ආලෝකයි, රාග නිවෙන විට ගත ආලෝකයි, ද්වේෂ නිවෙන විට සිත ආලෝකයි, ද්වේෂ නිවෙන විට ගත ආලෝකයි, මෝහ නිවෙන විට සිත ආලෝකයි, මෝහ නිවෙන විට ගත ආලෝකයි, නිවන දකින්න විට සිත ආලෝකයි, නිවන දකින්න විට ගත ආලෝකයි, නිවන දකින්න විට සිත ආලෝකයි, නිවන දකින්න විට ගත ආලෝකයි, නිවන දකින්න විට සිත ආලෝකයි, නිවන දකින්න විට ගත ආලෝකයි.
සිත ආලෝකයි ගත ආලෝකයි ගත ආලෝකයි සිත ආලෝකයි 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 අලෝකයි අලෝකයි සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං තිමේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං භවය උදුරා දමනවා හැර වෙනත් සරණක පිහිට නම් නැත ඊට ධර්මය දරනවා හැර වෙනත් සරණක පිහිට නම් නැත කෙලෙස් මල සිඳ දමනවා හැර වෙනත් සරණක පිහිට නම් නැත නිවන් සුවයම ලබනවා හැර වෙනත් සරණක පිහිට නම් නැත නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත් තිමේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං නත්ති
මේ සරණං අඤ්ඤං නිබානං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං නිබානං පරමං සුඛං සාදු සාදු සාදු